සක්විති ගෙදරේන දොර සුරම්මයා බලා උනේ දෙවෙමිනි. ඇය සිටීම විමුක්තිය ඇති සම්බන්ධය ගැන සක්විතිගෙන් දැනගන්නට හැකි වේ කියයි. සක්විතිව මේදා නොමිතව ගෙනගන්නට ඇය සිටුවේ ද ඒ නිසායි. කොපමණ හොඳවද පිට ගෑනු හිතන්නේ තමන් වැදවුන් හිතන ලෙස නොවේ සුරම්මයාට සිදුනේ. සක්විති මා ගෙදරට ගොඩ වියේ මේ ගමන ඉතා අවදානම් ගමනක් බව දැනගිනේ. ඇත්තක් වසන් කර කතා කිරීම අමුයෙන් බොරුවක් කියනවට වඩා අමාරු දෙයකි. සක්විති ගිට ගොඩ වියේ කවර තත්ත්වයක් යටතේවත් මල්ලීවත් කිල්ලවත් පාවා නම් දෙන්නේ නැතයි සිතාගිනේ. එසේ කළහොත් ඉන් වැඩියම දුක් විඳින්නේ අහිංසක කිල්ලේ. එසේ හොත් ඒට තම බිරිඳගෙන් තමාට කිසිදු සමාවක් නොලැබෙන බව සක්විති දනී. ඇයි ඒ තරම් මේ කිල්ලට ආදරය? ලොකු පුතේ, ඇයි අම්මේ? සක්විති තම අම්මා දෙස බැලුවේ තමාගේ දෙනෙතින් නොවේ, තම බිරිඳගේ දෙනෙතිනි. අම්මයි තා සූක්ෂම ලෙස මේ ප්‍රශ්නය සියතර ගනු ඇතැයි සක්විතිට ඇය දුටුව පසු සිතුනි. පුතා කාලා දාවේ, කෙල්ල බඩ පැලෙන්නට කැව්වාය, දැන් කෑවේ අම්මේ. එහෙනම් පස්සේ මොනහරි කාලා තේබොමු, මං කට්ලට් හදන්න කිව්වා. පහුනි අම්මේ, මේ ගෑණිට වද දෙන්නේ අන්ලක්කටත් බබෙක් ලැබෙන්නේ නේද? ඔව්, යන් උඩට. අම්මා තමා සමග කතා කරන්න යන්නේ ඉතාම රහසිගත ලෙස බව සක්විතිට වැටුණි. ඒ සක්විති අම්මා පිටපස ගියේ, ඇයි ගියේ උඩ සාලේට. මං ආයෙත් ඔෆිස් එකට යන්නත් ඕන අම්මේ, ඇයි මේ හදිස්සි? සුරම්යා දික සුසුමක් හෙළුවාය. මල්ලිගේ ප්‍රශ්නේ කොනක් අල්ලගන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ලොකු පුතේ, සක්විති අම්මාට කතා කරන්නට දුන්නේ. තාත්තා හදන්නේ ගහලා බැනලා හරි කොල්ලව මංජුලාට බන්දලා දෙන්න. අමුතෙන් බන්දලා දෙන්න දෙයක් නෑනේ, මල්ලි මංජි බැඳලා ඉන්නේ. හරි, කැන්දන් ගියේ නෑනේ. කැන්දන් යන්නම වැඩේ ආව, සක්විති හිතින් කියවේ. මොනවද පුතේ අපි කරන්නේ? මේදා කියවම්මෙන් අම්මා ඇත්තරම කපටිය. අම්මා දන්නේ බෝලේ තමා පැත්තර දමා උත්තර තමාගේ කටින් ගන්නට. මටත් මොනවත් තේරෙන්නේ නෑ අම්මේ, තාත්තා ඉන්නේ ඔය මතේම නම් ඉතින් මොනා කියලා කරන්නද? මල්ලිත් මංජු ඉතින් බඳි බල කරන නිසා. ඇයි මෙහෙම ප්‍රශ්නයක් උනේ? සක්විති දැස් ඔසව අම්මා දෙස බැලුවේ. මොන ප්‍රශ්නයක්ද? පුටි පුතාගේ දේවල් මන් දන්නේ නෑනේ ලොකු පුතේ. මුලින් මුලින් මංජු ගැන වුණත් කිව්වා, ඒත් දැන් මල්ලි එහෙමවත් කතා කරන්නේ. සුරම්යා සක්විති දෙස බලා උනේ තීක්ෂණවයි. ලොකු පුතා, මට ඇත්ත කියන්න. සුරම්යා කිවි ආදරෙන් නමුදු අනක් ලැස්සෙනි. සක්විතිට මහා අපහසුතාවයක් දැනුනේ. අම්මා මගේ මොනවද අහන්නේ කියලා කියන්න. ඔයාලා ඔකෝගෙම ජීවිත ගොඩ ගන්න මන් නැහුණා. ඒත් අද මං ඔයාලගෙන් ප්‍රශ්න වලට පැටලිලා මැරෙන්න යනවා. ඒත් එක එක්කවත් මට උදව් කරන්නේ. සුරම්යා දැස්සට කඳුළු ගත්තායි. සක්විති අම්මාගේ අතල්ලා ඇයව සැනසුවාය. මේ ප්‍රශ්නේ විසඳන හැටි මටත් වඩා ලොකු පුතා දන්නවා. ඒත් ඔයා ඒක කරන්නේ නැහැ. වාට මේ පවුලෙන් අසාධාරණයක් වුණා තමයි. ඒත් මං ඒක හැදුවා. ඒ තරහ වාගේ හිතේ හරි මේදගේ හිතේ හරි තියෙනවා නම් අයින් කරගෙන මේ පවුල වෙනුවෙන් යමක් කරන්න. අම්මේ, මම මගේ ගෑණි වෙනුවෙන් කතා කරනවා නෙමෙයි. ඒත් මේ ප්‍රශ්නේ මැදට මේදා වගේ එන්න එපා. ඒ ගෑණි මගේ ජීවිතේට කරන්න පුළුවන් හැමදේම කරනවා. සුරම්යා කිසිවක් කියන්නට ගියේ නැත. මල්ලිගේ ප්‍රශ්නේ විසඳනවා නම් අපි දෙන්නම කැමති. ඉතින් නිකන් විසඳේ. උඹලා බලන් හිටියම් විතරක් ඇති. මොනවද අම්මේ කරන්න තියෙන්නේ? පොඩි පුතාගේ යමක් තියෙනවා නම් ඒක තාත්තා කතා කරන්න පුළුවන් මට විතරයි. ඒක ඇත්ත. සක්විති දේ පිළිගත්තේය. ඒත් පොඩි පුතා ගැන මම මොනවද දන්නේ? ඇයි මල්ලි අම්මා එක්ක කතා කරන්නේ නැද්ද? මට වඩා අම්මා එක්ක බඩ බදාගෙන හිටිය උනේ. අම්මා අහන්න ඕ ඕන දෙයක් කියයි. කියනවා. ඒත් කියන්න ඕනම දේ පොඩි පුතාම හංගනවා. ඌ හංගන්නේ හේතුවක් ඇතුව, සක්විති හිතින් කීවේ. හංගන්න මොකද්ද? පොඩි පුතාගේ වෙන සම්බන්ධයක් තියෙනවා කෙල්ලෙක් එක්ක. මේ මොදේ සක්විතිර දෑ සංගා ගන්නට සිදුවේ. මට නම් අම්මේ කියලා නැහැ. ඒත් ලොකු පුතා මට කියන්නේ බොරු. ඔයා දන්නව මේවා සේරම. අම්මා ඉන්තේරුවෙන් මෙසේ කියද්දි සක්විතිටත් කට උත්තර නැති විය. මම කොහොමද දන්නේ? ඒත් මං හිතනවා ඇති කියලා. ඌත් කොල්ලෙක් නේ. මං දවසකුත් අම්මට කිව්වේ හොඳ කෙල්ලෙක් හම්බ වුණොත් කොල්ලේ යයි කියලා.
ඒත් කවුද මේ කෙල්ල? සුරාමයා බර කර ඒ ප්‍රශ්නේ අසුවයි. එහෙම දෙයක් ගැන ලොකු පුතා දන්නවා. මම දන්නේ නැහැ අම්මේ. බොරු කියන්න එපා ලොකු පුතේ. මේක මල්ලගේ ජීවිත ගැන ප්‍රශ්නයක් නේ. ඔයා මේ গিදර ලොකු පුතා. වගකීමක් තියෙනවනේ. අනික මල්ලි අනුලාට හිටන් මේ කෙල්ල ගැන කියනවා මං අහගෙන. කවුරු කියලාද කියන්නේ? ඒක හරියට දන්නේ නැති නිසානේ මං අහන්නේ. දන්නවනම් අම්මේ ඇයි මං අම්මට නොකියන්නේ? මා දාස මල්ලි සතුටින් ඉන්නවටනේ. ඒක දුකින් ඉන්නකොට මටත් හරි දුකයි. සුරමයා සැහැණ වෙලාවක් කතා නොකර උන්නාය. ඇත්තටම මෙහෙම තිබ්බමයි කියමු අම්මේ. එහෙනම් මේකත් මොඩෙක් නෙමෙයි ලොකු පුතේ. ඉගෙනගත්ත කොල්ලෙක්. නිකන් ආවට ගියාට කෙල්ලෙක් එක්ක යාළු වෙන්නත් නෑනේ. ඔව් ඔය ජීවිතය ගැන හොඳට දන්න නිසා තමයි මේ කෙල්ලෙක් යාළු වුනේ. සක්විති සිතුවේ. අම්මා කියන්නේ මම නම් කියන්නේ පොඩි පුතා ඕස්ට්‍රේලියාවදී යාළු වෙච්ච කෙල්ලෙක්. මෙහෙන් ගොඩාක් ගෑනු ළමයි ඔහේ යනවනේ. ඒකනේ එහෙ ගිහින් ආවට පස්සේ මේ කසාදෙට අකමැති වුනේ. ඉතින් පොඩි පුතා යාළු වෙලා ඉන්නේ හොඳ පවුල කෙල්ලෙක් එක්ක නම්. සක්විතිට තම් බිරිඳගේ අනාවක් ගැන පුදුම සිතුනේ. ඇයි මේ ප්‍රශ්නේ මෙසේ අසන බව කිව්වේ මීට පැය කිහිපයකට පෙරේ. එතකොට මම හැමදාම බැලුවා ආගේ මල්ලිගේ අනාගතේ පුතේ. මම මේ නැහිනේ දුගින්දිත් ඒකට තාත්තා ලොරියක ජීවත් වුනේ. ඒත් මායි ওই දෙන්නට උගන්නගෙන දහ දුක් විඳගෙන මේ තත්ත්වෙට ගෙනාවේ. ඒක අපි දන්නවා අම්මේ. මටත් වඩා පොඩි කා දන්නවා. මං හිතන්නේ දරුවන්ට හොඳම දෙයක් කරන්න. ඇත්තම කිව්වොත් පොඩි පුතා මංජෝ බඳිනවට මගේ ලොකු කැමැත්තක් නැහැ. උනුත් ඒක උනාවේ. ඒත් මටත් ආසයි මේකත් කැමති හොඳ කෙල්ලෙක් මේ ගෙදරට එනවනම්. අමුතෙන් ඉන්න දෙයක් නැහැ. කෙල්ල ඉන්නේ මේ ගෙදරමයි. එස්සේ කියනකට සක්විතිර සිතුමි. මොනවා වුණත් පොඩි පුතා ඒ කෙල්ලට පණ ඇරලා ඉන්නේ. ඒකයි මේකම මේ කසාදෙට බෑම කියන්නේ. මල්ලි එහෙමනේ අම්මේ. ඒ ටික වමන සක්විති කිව්වේ. ලොකු පුතා කියන්නේ මම මේ ගැන මල්ලිගෙන් අහන්නේ නැහැ කියලාද? එසේ ඇසුවොත් ඇති වෙන තත්ත්වය සක්විතිර සිතා ගන්නටවත් නැහැ. අම්මේ ලොකු පුතේ මල්ලි කොයි වගේ කෙල්ලෙක් එක්ක යාළුද කියලා? එයාගේ තත්ත්වයට ඉගෙනීමට මේ පවුලට ගැලපෙනව නම් විතරයි මං උනත් ඒක තාත්තට කියන්නේ. මට බෑ දරුවෝ පාරේ යන කෙල්ලන්ට දන්සලක් වගේ දෙන්න. මේද හරිය. ඒ ගෑණි පුදුමයේ සක්විතිර සිතුනේ. ඉස්සල් එහෙනම් අම්මා මල්ලිගෙන් අහන්න. ඊට පස්සේ වෙන දෙයක්. ඒ තාත්තා මේ පවුලට වඩා හොඳ පවුලක් නම් ඒ කෙල්ලත් මංජුට වඩා හොඳ නම් මට ඒක කරන්න පුළුවන්. මේ කොල්ල ගැන හිතලා. සක්විතිර හිල්ලිනේ. ඔහුට දුක සිතුනේ වාෂා ගැන. අම්මා බලාපොරොත්තු වෙන කිසිවක් ඇය ළඟ නැත. ඒත් කොල්ලා බලාපොරොත්තු වෙන සියල්ල ඇත්තේ ඒ කිළඟේ. මේ අවශ්‍යතාව පෑහෙන්නේද නැත. සක්විතිර කියන්නට දෙයක් නැත. අම්මා කතා කරලා බලලා මට කියන්න. වාට නොකියන දේවල් මේක මේදට කියනව නේද? ඒ තමයි මේද මට නොකියන දේකුත් නැහනේ. සක්විති එතනින් ඒ කපහැරියේ. වාෂා ඉති. එයා ඉන්නේ පොඩි පුතා එක්ක බොක්ෂොප් එකේ කියන්නේ. එයා දන්නව ඇද්ද? අම්මා කෙල්ලගෙන් එසේසෙවොත් ඇයට ඇඬෙනා බව සක්විති දන්නේ. අම්මා ඔක හැමෝගෙම අහා යන්න එපා. මල්ලි ගෙදර ඉන්න වෙලාවක හිමීට අහන්න. සක්විති ඉන්නේ ගෙදරින් පිටව යන්නට නොහැකි වේ. තව සිටියොත් තව මොනවා කියවේද ඔහු දන්නේ නැත. මුණා වුණත් අම්මේ එක දෙයක්. මොකද්ද? මොන දේ නැති වුණත් මේකට ආදරේ කෙල්ලෙක් හොයලා දෙන්න යෝන. අනේ නිකන් ඉන්න ලොකු පුතා. පාර යන කෙල්ලෙක් ගෙනත් බන්දලා දුන්නත් ඒකි මේ කොල්ලට ආදරේ කරයි. ඇයි රත්තරන් කඳක්නේ? එහෙම බෑ ජීවත් වෙන්න. දරුවෙනින් දුක්කින්දින් ශ්‍රමදානයක් කරන්න කියලා හිතන්නේ මේනේ. පොඩික මං වගේ නන් නෙමේ. ඒකම තමා මට තියෙන එකම සැනසීමත්. ඇයි? සකීති වහා ඇසුවේ. මොන කෙල්ලෙක් එක්ක යාළුවෙලා වුණත් එයා හිතුවක්කාරකමට වා වගේ බඳින්නේ නෑ. සකීත් දුක්බරව අම්මා දෙස බලා වුණේ. මං වැරද්දයක් කළේ නෑනේ. හොඳින් හරි නරකින් හරි මං හරි ගෑණියව මේ ගෙදර ලොකු ලේලි කළා. ඒත් මේ ගෙදරට පොඩි ලේලි එන්නේ ක්‍රමයට නෙමේ ලොකු පුතා. සුරම්යා ඒ දැඩිව කීවාය. සක්විති කිසිවක් කිව්වේ නැත. ඌ වහ වහ මාගෙදරින් පිටවියේ.